කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක්. අද දවස වෙනකොට මේ රටේ ඉතාමත්ම බරපතල ගැටලු රාශියක් නිර්මාණය වෙලා මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා රට බංකොලොත්භාවයට පත්වීමේ ඔන්න මෙන්න කියන තත්ත්වයට, ඒ වගේම ණය ගෙවීම සම්බන්ධයෙන් බරපතල තත්ත්වයකට පත්වලා තියෙන මොහොතක රටේ මිනිස්සු කන්න බොන්න නැතුව ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා ගෑස් පෝලිංවල, තෙල් පෝලිංවල, ඒ වගේම නොයෙක් බෙහෙත් වර්ග නැති නිසා රෝහල්වල මිනිසුන් මිය යන, දරුවන් වේදනාවෙන් කෑ ගහන අවස්ථාවකදී මේ අයගේ වේදනාව, මේ මිනිස්සුන්ගේ පැත්තේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න බොහෝ දෙනෙක් බය වෙද්දී, මේ ඩොලර් ප්‍රශ්නය ලේසියෙන් විසඳන්න බෑ කියන ඇතැම් පණිවිඩ නිසා, ඒවත් එක්ක ඇතිවෙච්ච බයවල් එක්ක මේ වගකීම් බාරගන්න බොහෝ දෙනෙක් පස්සට අඩිය තියද්දි, මේ වගකීම් බාර ගැනීම හරහා දේශපාලන අනාගතයේ විනාශ වෙයි කියලා බොහෝ අය කල්පනා කරද්දි, අපි මේ වගකීම බාරගත්තේ මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න යම්කිසි දායකත්වයක් අපි ලබා දිය යුතු නිසා ඒ වගකීම බාරගත්තා, ඒ අභියෝගය බාරගත්තා. අද දවස වෙනකොට මේ ගෑස් පෝලිං, තෙල් පෝලිං, ඒ වගේම විදුලි කප්පාදුව, කිරිපිටි නැතිකම, බෙහෙත් නැතිකම, මේ වගේ රටේ අත්‍යවශ්‍ය කාරණාවලට විසඳුම් ලබා දෙන්න අද අපි එකතු වෙලා ඉද්දී අපි මේ පිළිබඳව මහබැංකු අධිපතිතුමා සමග සාකච්ඡා කළා. මේ අත්‍යවශ්‍ය කරුණු කාරණා ටික සම්පාදනය කරගන්න කොච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍යයිද කියලා. එතුම අපිට සඳහන් කළේ වෙනත් මාර්ගවලින් ආවත් විදේශගත ශ්‍රමිකයන් හරහා, ඔවුන්ගේ ප්‍රේරණ හරහා මාසෙකට ඩොලර් මිලියන 500ක් ලබා දෙන්න පුළුවන් වුණොත් අවම වශයෙන් පළවෙනි පියවර විදියට මේ පෝලින් ටික නැති කරන්න, බෙහෙත් ටික දෙන්න, මිනිස්සු මැරණ එක නැති කරන්න, ලයිට් කපන එක නතර කරගන්න අපිට පුළුවන් කියන පණිවිඩේ මහබැංකු අධිපතිතුමා අපිට ලබා දුන්නා. එතකොට මේ වෙලාවේ කර්මාන්ත ක්ෂේත්‍රය, විදේශ ඒ වගේම අනෙකුත් ආයෝජන ක්ෂේත්‍රයන් පිළිබඳව තියෙන ඒ සාමාන්‍ය මට්ටම පවතිද්දී ක්ෂණිකව අපිට කරන්න පුළුවන් කාරණාව තමයි මේ දැනට ඩොලර් මිලියන 200-300 ප්‍රමාණයට වැටිලා තියෙන අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේරණය ඩොලර් මිලියන 500 දක්වා ඉහළ නංවා ගැනීම. එතකොට මේ වගකීම විදේශගත ශ්‍රමිකයන් බාරගන්න සූදානම්ද කියන ප්‍රශ්නය තමයි අපි අහන්නේ. මේ රටේ අම්මල තාත්තලා පෝලිං වල ඉඳෙද්දි, මේ රටේ දරුවෝ බෙහෙත් නැතුව මියදෙද්දි, දරුවෝ වේදනාවෙන් කෑ ගහද්දි, ගෑස් ගන්න පෝලිං වල දවසම රටේ වදගත් කාලය නාස්ති කරන මිනිස්සු වෙනුවෙන් ඒක නැති කරන්න, මේ රටේ මිනිස්සුන්ට යම් සහනයක් දෙන්න විදේශගත ශ්‍රමික ඔබ සූදානම්ද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. මම දන්නවා ඔබ සූදානම්. ඒ නිසා අපි ඔබත් සමග එකතු වෙලා මේ වගකීම, මේ යුතුකම රට වෙනුවෙන් නිශ්ච කරන්න අපි සූදානම් කියන පණිවිඩය තමයි අපි කියන්නේ. මේ වෙනකොට අපිට දුරකථන ඇමතුම් වෙනවා විදේශගතවල ශ්‍රමිකයන් වැඩ කරන ගම තමන්ට පුළු පුළුවන් වෙලාවට අපිට ඇමතුම් දීලා කියනවා අපේ මුදල් යන්නේ වැරදි පාරෙන්, හරි පාරෙන් මේ සල්ලි ටික රට ඇතුළට ගේන්න, බැංකු හරහා මේ සල්ලි ටික ගේන්න, වැඩපිළිවෙලක් සකස් කරන්න, ඒකට යම්කිසි සහනයෝගයක් සහනයක් ලබා දෙන්න කියලා ඒ අය ඉල්ලීම් කරනවා. ඒකත් එක්කම මේ අයට වගකීමක් තියෙනවා. මේ රටේ සමහර අය කතා කරලා කියනවා අපි ඉගෙන ගත්තේ ශ්‍රී ලංකාවෙන් නිදහස් අධ්‍යාපනයෙන්, විශ්වවිද්‍යාලවලට ගියේ නිදහස් අධ්‍යාපනයෙන්, අද දොස්තරලා ඉංජිනේරු ගණකාධිකාරීවරු විදියට නොයෙක් ක්ෂේත්‍රවල අද ලෝකයේ විවිධ තැන්වල අපි සේවය කරනවා. අපි මිනිස්සුන්ගේ බදු මුදලෙන් පරිප්පු කිලෝ එකෙන් සීනි කිලෝ එකෙන් ගහපු පෙට්‍රල් ඩීසල් වලින් මිනිස්සු ගෙවපු බදු වලින් තමයි අපි අධ්‍යාපනය ලැබුවේ. ඒ නිසා මේ වෙලාවේ රටේ දුප්පත් වෙලා ඉන්න මිනිස්සුන්ට, රටේ කන්න නැතුව බැරෙන මිනිස්සුන්ට, බෙහෙත් නැතුව මැරෙන මිනිස්සුන්ට බෙහෙත් ටික ගන්න ඩොලර් නම් අවශ්‍ය, ඒ වෙනුවෙන් අපි කැපවීමක් කරන්න සූදානම්, අපි ඉක්මනින් මේ රටට මුදල් ලෙවන්න සූදානම් කියලා බොහෝ අය කතා කරලා කියනවා. මං ආරාධනා කරනවා මේ ලෝකේ වටේ ඉන්න උගත් බුද්ධිමත් ශ්‍රමිකයින්ගෙන්, බොහෝ වෙලාවට ඔබ එහි ස්ථිර පදිංචිකරුවන් වෙන්න පුළුවන්, ඒ රටවල් වල ස්ථිරව කාලය ගත කරන අය වෙන්න පුළුවන්, නමුත්
ඔබේම සහෝදර සහෝදරියන් ලංකාවේ බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නෙන් මුදව ගන්න ප්‍රධාන දේ තමයි හරි බැංකුවක් හරහා ලංකාවට ඩොලර් රෙවීම. ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්. රට සල්ලි වල තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. රටට සල්ලි අවශ්‍යයි, හැබැයි අවශ්‍ය රට සල්ලි.